දරුවනේ මේක කාලතරණ බෞද්ධ විශ්ව විද්‍යාව මේක කාලතරණ හෙළ වාස්තු විද්‍යාව මේ කාලතරණ ඔයාගේ විශ්වයේ මේ අශ්‍රීමත්ම උඩුසිතේ යටිසිත භවංග සිතේ භවංග සිතේ අවුරුදු දහස් ගාණක් කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් ඔයාගේ විශ්වයේ සැරිසරපු වාර ගන්න අනන්තයි ඒ ශක්තිය ගෙනල්ලා රත්තරන් පුතේ අනේ වගේ රට වෙනුවෙන් ආයෝජනය කරන්න රට ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා රත්තරන් පුතේ ඔයාගේ මේ මාහෙල මෑණිය නසරණ වෙලා පුතේ ඇගේ දරුව සීසීකඩ මැරෙනවා පාරවල්වල මැරෙනවා දහස් ගණන් ඇගේ එකේ මැරෙනවා ඇගේ පුංචි දරුව සමහල්ලාට රෝහල්වල දරුව හම්බෙන්න ගිහිල්ලා මැරෙනවා අම්මයි දුවයි අම්මයි දරුවයි දෙන්නම් මැරෙනවා මේක මරණ තව කොච්චරද කියලා හිතන්න බෑ ඉඳ රත්තරන් පුතේ ජාතියට උපහාරය ජාතිර ශක්තිය ජීවය ඔක්සිජන් දෙන්න දවස ඇවිල්ල ගෙදර නැවත කින රත්‍රම්පුතේ අලුතෙන් ඇවිල්ල නංවා මේ පාටමාල වටින්නේ ගෙදර ලස්සනම ලස්සන කරන්න බුදුන්ට වඩින්න වගේ හදල තියන්න එදාට බුදුන් වඩිනවා කියන සරල සිල්ලරදේ නෙමේ මේ කියන්නේ බුදුන් වඩින්න සුදුසු විදිහට මනස් හදල තියන්න ගෙදර ගෙදර පිරිසුදු කරලා තියන එක දිගට දැන් පිරිසුදු කරන්න. ඔය පින්කමක් මහ පින්කමක් කරන්නේ. අපේ නිරෝෂට කියන්න ඕන කැනඩාවේ මේ වෙලාවේ ලංකාවේ කෙනෙක් ඉන්නවා. එයාට තිබ්බ අසනීපේ සුව කරන්න බැරිුණා මානසිකව. මම පුතේ යාගේ අම්මව අපේ මේ මේ විශ්ව ශක්ති මධ්‍යස්ථානට ගෙනල්ලා පුතේ දවස් 108යි දරුවට නෙමේ බෙහෙත් කළේ පුතේ අම්මට. හැමදාම අම්මව පුතේ ලංකාවේ තැන් 108කින් එකකට ගෙනිල්ලා බුදුහාඳුරම හිතෙන් වඩම්ම ඕන පුතේ වඩම්ම වල දාන දෙනවා හිතෙන් දානේ හදන්නෙත් එයා ඔක්කොම කරන්නේ දහස් ගාණක් අපි තු අනුරාධපුරයට කියලා අනුරාධපුරයට දහස් ගාණක් සුදුවතින් මේ බිම බලාගෙන මහා විනය ගරුකෝ පුතේ වැඩලා ඒ එදාටත් අපි මාස් දාගෙන වගේ මේ මුහුණුකට බැඳලා තමයි උයන්නේ කරන්නේ මේ කාර්යතු උයන්නේ මගේ භාග්‍ය බුදුරජාණන් වහන්සේට සහ 20000ක් පමණ උන්වහන්සේගේ ඉතාම සමීප මහරහතන් වහන්සේලාට උවල පුතේ බුදුහාඳුරන්ගේ දිහා බලාගෙන දාණය මෙන්න මෙහෙම දෙනවා පුතේ බුදුහාඳුර එතකොට වාගේ ඇස් දෙක දිහා බලනවා කරුණා මහ විශ්වයෙන් වාගේ රෝග සියල්ල සුව වෙනවා පුතේ කියලා මෙන්න හොඳ කරන්න බැරි කැනඩාව ඉඳන් ලංකාවට ඇවිල්ලා අපි ගාවට ඇවිල්ලා හොඳ කළා අපහු කැනඩාවට ගිය කෙනෙක්ගේ කතාව ඉගෙන මගේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ අනාගතයේ උතුම්බර 15 වෙනිදා පුතේ ලංකාවේ ගියක් ගියක් ගානේ වඩින්න ඕනේ වඩිනවා පුතේ ඒ වඩිනවා කියන එක විශ්ව කාලතරණයෙන් පුතේ වාගේ ගෙදර මානසික තලය භෞතික තලය විශ්ව තලය හදලා තියන්න ගස් හින හෙන්න ඕනේ මල් හින හෙන්න ඕනේ ගෙදර පස්සන්සු ඉඳන් හින හෙන්න ඕනේ ඉඳන් හින හෙන්න ඕනේ වහලේ හින හෙන්න ඕනේ මේ හදවත් පුතේ ආදරයෙන් වෙලෙන්න ඕනේ ගෙදර අයත් එක්ක එතකොට පුතේ කිසිදු විදිහක හයියෙන් කතා කරන්න එපා. අනේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ මගේ පුතා, මගේ ආච්චි අම්මේ, මගේ සීයේ කියලා කතා කරන යුගය. අංකල් ආන්ටි ගන්න එපා. බලේ එතනම කැඩෙනවා. මොන කේල්මල් වචනද? නැන්ද හරි මාම හරි මොකක් හරි සිංහල වචන දාගන්න. ඒව දාගෙන හැබැයි හෙළ වචන සිංහල වචන. ඇයි පුතේ පළදා වැඩි කරන්නේ? කූ දැන් මේකට පැඩි ෆීල් කිව්වට පළදා වැඩි වෙන්නේ නැහැ. තේරුම් හැබැයි කුඹුර කිව්ව කුඹු කියලා කවුද මේ අදහස් කරන්නේ කුඹු කම් ර શબ્දයයි දුන්නේ එතනට කුඹු කියලා කුඹුක්කනුයි රා කියන්නේ රාවණා කුඹුක්කනුයි රාවණුයි දෙන්නම ඉන්න තැන තමයි පුතේ ගොවියා
ගොවිය අසරණ කරන්න කවුද අසරණ වුනේ? දැන් කුඹුර කියන්නේ සෙල්ලම් වචනයක්ද කියලා දැන් ලංකාවේ හෙළ වචන අරගන්න ඕමම ගැඹුරට යන්නකෝ. හරි. දැන් එනම් මොන අපි දැන් මේ කරන්නේ අද මහා අමුතු පාඩමනේ. කූ ධම්මා කූවල බලේ වැඩි. කූවල බලේ වැඩි. බලේ වැඩි. ඊළඟ අර අර රේ කියන එක න කියන කපල දාන. එතකොට කුඹුක්කන් ඔය කියලා අපි කියනවා. කුඹ කර්ණ කියලා ආනවා. මහා අමුතු සුද්ධ බලයක් තියෙන අඟහරු ග්‍රහයට හෙළව කිව්වේ කුජ. කුජ යුද්ධ ග්‍රහයන් හොත් කු 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 කුජ. දැන් නිකන් බලන්න කුයන්ෙන් එන ඔය කුප්පමීනිය වගේ දෙයක් නිකන් මම මේ උදාහරණ කියන්නේ. කුප්පමීනිය කියපු ගමන් වචන හෙච්ච ගමන් බලලා දාන්න ඔයාටත් වැඩලා. එයා නැට්ටවනවා. එයා මානසින් අල්ලලා ඉවරයි. ලෝකේ එක එක සතාට එක එක දපණ වැටෙන හිතා ගන්න බැරි. හිතා ගන්න බැරි. සාකතිනවනේ. බලලාට කුප්පමිනිය ගහපයි වගේද? හිතන්න. ඉතින් මේ වෙලේ දේවල් තියෙනවා. දැන් අපි ව්‍යාපාරයක් දෙනකොට උනා. දැන් අපේ පන්ති දරුවෙට අපි විශේෂ ව්‍යාපාරයක් පටන් ගත්තා. නම ඔබේ ගුරුතුමා දුන්නේ කුඹුක්කන් හෙළ. සියලුම ස්කූල් බඩු වර්ග සහිත එක දැන් හොඳට යනවා. ඔයගොල්ලොත් සම්බන්ධ කරන ඉදිරියේදී. එතකොට ඕගලංගෙත් ව්‍යාපාරයක් මට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරෙන්න ඕනේ. හෙළ මනෝවිද්‍යා කරන හැම දරුවෙක්ම රැකියා දෙකක් කරන්න ඕනේ. නැත්නම් එකක් තියෙන්න ඕනේ ගව් ගන්න කුඩි. ඔයා අනිවාර්යෙන් entrepreneur ව්‍යවසායකෙක් වෙන්න ඕනේ මෙතන හැම හෙළ ජ්‍යොතිෂ විද්‍යාවකින්. අයියා ගමේ බලය වුණේ දැනුම එයාගේ හැකියාවන් හැම පැත්තෙම දැනුම කුසලතා ආකල්ප කියලා අපිට විශ්වවිද්‍යාලෙ ඉගෙනුවට අපි ඉස්සෙල්ලා හදන්නේ ආකල්ප. විශ්වවිද්‍යාලෙ අයින් පැත්තට හරවනවා. දැනුමට ඉස්සෙල්ලා කුසලතාවල ඉස්සෙල්ලා මම ආකල්පේ හදනවා. ආකල්පේ තමයි මොකද්ද? අපිට ඒක කළ හැක. අපිට කොරෝනා පරාජය කළ හැක. තාම කාගෙවත් කටින් ඉන්නේ නෑ ඕක. බයයි කියන්න. නෑ වා කියන්න. වායි කතාවේද කියන අපිට කොරෝනා පරාජය කළ හැක කියලා. ඔයා මේ කටින් කියන්නේ මයික් එක මම දානවා තව පොඩ්ඩක්. මේක මේ වාතාලයට හැරෙන්න ඕනේ. රටට ලෝකෙට හැරෙන්න ඕනේ. පුතේ මෙහෙමයි ඕනම එකකට අවුරුද්දකට වඩා දුවන්න දෙන්න එපා රටක මේ මේ ලෝකයකට. ඊළඟට එයා දැන් නමත් මන්ත්‍රයක් වෙලා බලය වැඩි වෙලා ඉදිරියලා තියෙන්නේ තියෙන හොඳම සවුන්ඩ් එක රෝ සවුන්ඩ් එක. රෝ සවුන්ඩ් එක අල්ලලා චීනේ උන් අඟහරු වලට යන රෝ කියලා දාගන්නවා. අරක දාගත්ත දැන් දැන් මේ වෙලාවේ තව යානාවක් උඩ තියෙනවා. පර්සිවරන්ස් රෝව ඉන්දියාව බලනවා ඉස්රෝ දා ගන්නවා. ඉතින් මෙහෙම රෝ කියලා හැම තැනම රෝ රා සවුන්ඩ් එක කොරෝ ඕ කියලා හැදෙනකොට අනේ රත්තරන් පුතේ දැන් හිතන්න ඔය අනුව අපි අනවශ්‍යයට බලය දීලා තින්නේ කොහොමද? එයාව සද්ද කළා ඕනමට වඩා. දැන් සතුරාව මර සතුරාව නසන්න නම් සතුරාගේ හඬ විතර කියන්න එපා. එයාගේ නම. අපේ මොකද කරන්න තියෙන්නේ? අපේ මොකද කරලා තියෙන්නේ? සමහර විශ්ව බලවත් શબ્දවලට කිසිම හේතුවක් නැති සමහර පාලි වචන දාගෙන තියෙනවා. කිසිම හේතුවක් නැහැ. කිසිදු හේතුවක් නැහැ. දැන් අපේ හේතුවත් එහෙම අපේ දේවානම්පියතිස්ස අපි කෙලින්ම කතා කරනවා. දේවානම්පියතිස්ස රජුරෝ පාලියෙන්ද කිව්වේ මේ 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 අශෝකට මේවා යවන්න ඕනේ කියලා. අශෝක කියන්නේ තමාගේ සහෝදරයා. ප්‍රශ්නයක් නැහැ අපි හැප්පෙමු ඉදිරියේදී. අපි හැපිලා බලමු ඉදිරියේදී නේද? මේ බුරු ඉතිහාසයට අපි බලමු. දේවානම්පියතිස්ස එක කවුද කියලා අශෝක. එතකොට තමන්ගේ කාට යවන්න යවන්නේ සිංහලෙන් අමු හෙළෙන් භාෂාවෙන් කියන්නේ. ඉතින් ඒ හෙළ භාෂාවනේ අපේ තුන්කෝ මිහිඳුහාඳුරෝ ඇවිල්ලා ලියනවනේ. හරි මිහිඳුහාඳුරෝ ඒ කතාව පොඩකට තියලා මිහිඳුහාඳුරෝ ලියන්නේ සිංහලෙන් හෙළ භාෂාවෙන්. හෙළ භාෂාව මිහිඳුහාඳුරෝත් ලිව්වනම් ඊළඟ අපේ රටේ සම්පූර්ණ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූද වෙන්නේ හෙළ භාෂාවෙන් නම් එතනින් එහා හෙළ අයින් කළේ බුදුහාඳුරන්ට අපහාසයක් නෙමෙයිද? මොකද්ද මේ බලයක් නැති શબ્දයක් නැති මොකද්ද මේ? ඒකින්ද මං කැමති සූර්ය වන්දනාව මොදේ ඒ වන්දනාව චිත්ත තරංග වලින් කරනවට අනාගතයේදී පරිස්සමෙන් තේරුම් ගන්න. පරිස්සමෙන් තේරුම් ගන්න. බුදුහාඳුරගේ වචන වලින්
මොකද්ද අහලා තියෙන්නේ කියලා ඇහුවොත් එ මොකද්ද වර තියෙන උත්තරේ මේ රටේ ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් බුදුහාඳුරන්ගේ වචනෙන් අඩුගානේ මේ එක නමක්වත් හරිනම් නෙමෙයි මේ එක නමක්වත් මේ පාලමක් හදන්නේ මොකටද සර් මේ එක නමක්වත් හරිනම් නෙමෙයි හොයන්න හොයන්න හරිනම හොයලා දෙන්න හරි විදියට හොයලා දෙන්න හරිනම් හොයලා දෙන්න කිඹුල්වත්පුර කියලා නම් තිබ්බද කියලා හොයන්න ඔන්නම් මම මාතරින් කක් දෙන්න මතුරා මොකද ඉංගියා 1729 ලන්දේසින්ගේ සිටි මරගන් ලංකාවේ මතුරා මහතර නෙමෙයි මතුරා ගයි ගියක් දුන්නේ ද හරි શબ્ද වලට එන්නේ ලංකාවේ හෙළ වතුර ටික ගන්න ඔයා මේ නුවරඑළි පැත්තේ ගිහිල්ලා ආගුවත් මම හෝටන් ප්ලේන්ස් යනවා කියලා ඒ ගියාට ඔයාට මේ බෙහෙත් වෙන්නේ නැහැ මේ වටේ තියෙන ඖෂධ විශේෂත්වය වෙන්නේ නැහැ හෝටන් ප්ලේන්ස් කිව්වට හැබැයි වා සඳේලිය තැන්න කියලා 20 වතාවක් සඳේලිය තැන්න කියලා 20 වතාවක් කියලා ඒ අහසට ඒ ගස්වල පින් දුන්නොත් අන්න පෙරලා එනවා ශක්තිමත් පරිවර්තනය වෙනවා පරාවර්තනය වෙනවා ශක්තිමත් සුවකාරක බලය. මොකද මේ ගහාටේ ජානවලට හුරු සඳේලිය තැන්න. මේ නිකන් එංගි දෙනවා පරිස්සමෙන් තේරුම් ගන්න එතකොට කොරෝනා શબ્දයෙන් කඩන්න පුළුවන්. ඒ શબ્දයට පුතේ කොහොම හරි අවසානේ මම මෙහෙම කියනවා. දැන් අපි හිතමුකෝ මං වඩ රතර සූත්‍රයත් කියන්නේ කිව්වා. මහා සමය සූත්‍රයත් කියන්නේ කිව්වා. මං වඩ කිව්වා මේ මේ මෝර පිටත් කියන්නේ කියලා. දැන් ඔයා බලන්න ඕනේ බුද්ධිමත් කියන ඒවත් පාලි නෙමේද පාලිද කියලා. මං වඩ මහා සමයෙන් විතරක් කියන්නද? ඕකේ. ඕකේ 40 දිනෙකේ නම් තියෙනවා. 40 දිනෙකේ නම් තියෙනවා. ඔය එක නමක් අහසට ඇහෙන්න කියපල්ලෝ. ආටනාටි සූත්‍රේ නම් තියෙනවා. ඔය එක නමක් අතුලට ඇහෙන්න කියන්නකෝ. අහසට ලවුඩ් ස්පීකරෙන් යන්න දෙන්නකෝ. යන්න දෙන්නකෝ. රත්න සූත්‍රේ පුතේ අපි වචනෙට ආදරය කරන්නේ ඇයි හැම බුදුවරයෙක්ම රත්රම් පුතේ මේ වගේ කොරෝනා රෝගයකදී හැම බුදුවරයෙක්ම වැඩිය පුතේ. ඔන්න මං ඊළඟ අවසාන පුරුක් 10න් එකක් ගේනවා. මේ රෝගෙම පුතේ මීටත් වඩා භයානක විදිහට අනුරාධපුරයේදී තිබ්බ පුතේ. එතකොට අනුරාධපුරයට කියන්නේ අභයපුර. ඔබලා දන්නවා මේ මහා භද්‍ර කල්පයේ කපුසඟ බුදුහාඳුරෝ මේ අභයපුරට අබේ රජුරුවන්ව බේරගන්න මොකද්ද කළේ? අභයපුරයට වැඩිය පුතේ. වැඩලා ඒ වෙලාවෙත් මිනිස්සු පුතේ ඒ වෙලාවේ මිනිස්සුන්ගේ පුතේ මේ ඒක අමුතු උණ වෛරස් රෝගයක්. මේ උණයි මේ මට්ටමක් තියෙනවා. හැම පුතේ මේ හැම කෑලි ගැලිලා වැටෙනවා පුතේ. හැම කෑලි ගැලවිලා වැටෙනවා. දරුණු වැඩි. එතකොට අත්‍තර පුතේ බුදුහාඳුරන්න පුළුවන් වුණා එක වර උන්වහන්සේගේ ඒ උත්තම හැකියාව විශ්ව හැකියාවට සාදුකාර දීලා මං කියන්නේ. අර උණ රෝගය අභේපුරෙන් ඉවත් කරන්න. අන්නේ වචන પરම්පරාව පාලියෙන් කියන්න බෑ. ඒක රතන. හරිද? එතකොට පුතේ මේ හැම බුදුරෙක්ම ඔය දේශනාව කරනවා. රතන සූත්‍ර දේශනාව. එතකොට ලංකා විශාල මහනුවර ආනන්ද හාමුදුරුවෝ පුතේ බලන්න ආනන්ද හාමුදුරුවෝ කොච්චර කැපුණාද කියලා වාගේ කරන්න මේ බුදුරජුන් විසින් දේශිත රතන සූත්‍රයේ ආනන්ද හාමුදුරුවෝ මෙහිම වටේ යනවා පුතේ විශාල මහනු ලොකු නගරයක් නෙමේ නමුත් සැලකිය යුතුයි යනවා පුතේ මේ පිරිත් පැන් ඉහිය. එතකොට පුතේ පිරිත් පැන් කියන එක අද මේ භවයේ එකක් නෙමේ. මේ වචන මම වඩ දෙන්නේ හද පරිසමෙන් තේරුම් ගන්න. බුද්ධ කියන වචනේ අයිති මේ හෙලයන්ට පුතේ. එතකොට මේ මම මේ ශබ්ද විද්‍යාවෙන් ගියක් දාන්නේ මොකද මේ නියම ශබ්ද ආවොත් ආපහු මේ ශක්තිය හට ගන්නවා මේ පොළවේ වාතලේ පස්සේ ජලේ ගහේ මුලේ ගෙඩියේ පොත්තේ හට ගන්නවා මේ සක්‍රිය වෙනවා මේ චක්‍රාවාට හරහා ඇති කළ තියෙන හෙළ ශක්තිය ඒ නියම ශබ්දයට ඒක කරන් දෙන්නේ ඉන්දියාව ආක්‍රමණය කළ අපි මේ කැඩුල අපි බොළඳ ශබ්ද දාන්නේ එතකොට දැන් අඩු ගානේ ඔබේ ගුරුතුමා කොරෝනා කියන් දෙන්න තු දැන් මොකද වෙන්නේ කුරේනා පාගල හැක්කලා දානවා. එතකොට සතුරාගේ පොන්නම දාගන්න. දැන් කිව්වා. එතකොට දැන් මං ආවේ ඔයාගේ නම කිදර හැදෙන විදිහත් ඕකට අයිතිය. ඔයා ගහකට කියන ඉංග්‍රීසි නම් කියන්න යන්න එපා. ගහ වර්තක එච්චර හාදයක් නැහැ. අම්බ කිව්වා ලස්සනයි. ඊටත් වඩා ලස්සන නම් තියෙන. ඔය කොට්ට කොළඹ ජෆ්නා ඩස්මන් මොනවද ඉංග්‍රීසි නම් දාන්න එපා අඹ ගහට.
සබගහ කියන්නේ වෙනත් නම් දාන්න එපා. ඒක මහා උත්තමයි. ඒක මහා පත්තිනි මෙහණියන්ගේ ශාකයක් පුතේ. කල ඒසි නෑ කොහොඹ කිව්වම ඒකට ගහන්න බෑ. මොකද කොහොඹ කංකාරී ඉංග්‍රීසි පරිවර්තනය කරන්න බෑ. පරිවර්තනය කරන්න පුළුවන් ඒක කොල්ල කොම්බ කියලා. බොළඳ අපි ඉංග්‍රීසි ඉගෙනගෙන ගහන්න ගේම් එක වාවගේ කියලා හිතන්නකො. එනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අපි ඉංග්‍රීසි උගන්වනවා ඒ අවශ්‍යතාවයකට පමණයි. එතනින් එහා යාට තැනක් දීලා නෑ. අපි සිංහලින් වැඩ කරන්නේ හෙළයන්ගේ. අපි අපිට අමතර ආයුධයක් තියෙනවා චක්‍ර ආයුධ වගේ. ආයුධ ගබඩාවේ එක ආයුධයක් විතරයි ඉංග්‍රීසිය. අවශ්‍ය නොත් දෙමළ. හෙළ මනෝවිද්‍යාකාරයට ලෝකේ ඕනේ භාෂාවක් එකයි. මෙහෙම කරනවා ඉගෙන ගත්තේ. හෙළ ජ්‍යොතිෂ බලය හෙළ මනෝවිද්‍යා බලය එතරම් අසිරිමත්. එන්නේ මේ ආයුධ අවශ්‍ය නම් අපි ජපානයේ නඩකට ජපනිස් අවශ්‍ය නැති පුතින් අත්තේම. අපි දැන් එක අකුරක්වත් දන්නේ නැහැ කියලා හිතන්න. හෙළ වාස්තු මනෝවිද්‍යාව ගෙනියන ශරීරයට ගිහිල්ලා අවශෝෂණය කරගන්න පොත දිහා බලලා මෙහෙම අවශෝෂණය කළා මම මේක අනිවාර්යෙන් ඉගෙන ගන්නවා කියලා සම්මා සතියට ආවා. හිත හිස් කළා කොහොම අවශෝෂණය කරගන්නවා එකපාරයි අහන්න ඕනේ කියන්න ඕනේ ලියන්න ඕනේ. ඉගෙනීමට අපි එක දෙන්න. එතකොට දැන් බලන්න රත්තරන් පුතේ එහෙනම් අඹ වලට ගස් වලට මේ වලට ගෙදරට හෝම් කියන්නේ බාව වැඩක් නැහැ. ගෙදර මේ සරල වචන ටික අරගෙන යන්න. ඔහොමම කරන වාට පේනවා ඔයාගේ ගම අපි හිතමුකෝ ඔයාගේ ගම ඇරඹුල කියලා. මෙන්න ඇරඹුල ගමේ කලින් තිබ්බ කොරෝනා ප්‍රතිශතය 20%ක් වගේ කියලා හිතන්නකෝ. අඩු කළා කිව්වා. නමුත් පුතේ ආශ්චර්ය කියන්නේ ඇරඹුවලින් තුෂාරි වෛද්‍යතුමිය ගේ වටා හිමින් 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 කොරෝනා නැති වෙලා යනවා. නුවන්තික වෛද්‍යවරිය ඉන්න මෙතන. ඔයාගේ ගේ වටෙත් මෙන්න අයින් වෙලා අයින් වෙලා යනවා. බලන්නකො මේ මන්නේ තාම අයිත් අය තිතනකො දැන් ස්වර්ණලයි ගෙවල් වටේ කොරෝනා ඉන්නලා යනවා. මොකද්ද මේ වෙන්නේ? එතන ඉන්න හැම දරුවෙක්ම ගේ වටේ ඉමින් ඉමින් ඈත්තුලා යනවා. හැබැයි ඊට පස්සේ මේකේ ජය එක එක කෙනා සමරාවේ. ඒ සමරන්න දෙන්න. උඩේ හෙළ දෙවියෝ ප්‍රති සාක්කි. බුදුහාඳුව තවසානේ මාරයටත් කිව්වා ඇඟිල්ල දික් කරලා පොළොවට තියලා මොකද කිව්වේ? මහපොළොව සාක් කියලා. එතන අපි දිනන්න යන්නේ. ඔන්න දිනන්න යනවා නම් ඔක්තෝබර් 15 වෙනිදාට ඉන්දියාවේදී අපේ රාවණ කුම්භකර්ණ මේඝනාදව ගිනි තියනවා. එදාටම පුතේ පැය භාගයක් වෙනසක් නැති අපි ඉන්දියාව යතරේ ඒ වෙලාවටම අපේ රටේ පුතේ ආලෝකය දල්වනවා. ඒගොල්ලෝ නවරාත්‍රී දුසේරා කියන්නේ ඔබේ ගුරුතුමා දැන් ශබ්ද විද්‍යාවෙන් සියල්ල හදලා ඉවරයි. දුසේරා කියන දුක කියන දුක වේදනාව. ඒගොල්ලන්ට වැරදුනා ඕක. ඉන්දියාව හිතන් ඉඳි ජ්‍යොතිෂය දන්නා ශබ්ද විද්‍යාව කියලා දුක කියන්නේ අඳුර. එයා සේගාන්නේ පුතේ SHE නෙමේ. අද ඒගොල්ලෝ ස්පෙලින් ලියන්නේ SSSE ලියන්නේ. එන්න අමාලුකු අපරාධයක් කරගෙන තියෙන්නේ. ඉන්දා දුසේරාවම වෙනවා ඒගොල්ලන්ට. එතකොට දූ කියලා කියනකොට පුතේ මේ රා කියලා ආපහු දාගත්තේ කියලා හිතන්නකෝ. ඒකෙන් උනේ පුතේ ඒකට විරුද්ධ බලවේගයක් හදන කෙනාගේ શબ્දෙට බලය ඇති වෙනවා මෙහේ. ආපහු බලන්න. එයාට දාගන්න තිබ්බනේ වෙන නමක් අග අකුර වෙන එකක් කරන් තිබ්බනේ අකුර ඔච්චර දින. ඇයි රාම දාගත්තේ? ඒගොල්ල පුතේ අපි හිතමුකෝ ඒගොල්ලෝ ආලෝක පූජාව කරනවානේ. ශිවරාත්‍රී කියලා ආලෝකේ ඊළඟට දීපාලෝකය කරනවා. ඒගොල්ලන් තමයි වගේ දේවල් තියෙනවනේ ආලෝක පූජා පුච්චර තියෙනවා ආලෝක පූජා වර්ග. ඒ හැම එකදීම කලේ ආලෝකේ දැල්ලුවේ රාවණාගෙන් ඇතිවන අඳුර අයින් කරන්න කියලා මේගොල්ල කියන්නේ. අන්න පාඩමේ අතිශය වැදගත්. ඒතර ඒගොල්ල මේකට දූසේ රා කියලා දාත. හැබැයි ඒගොල්ලන්ට අමතකුණා ඒගොල්ලෝ ආපහු අග අකුර රා කියලා දාලා ආපහු කැඳව ගත්තා. ඔන්න මන් දැන් එන්න හදනවා අපි අද දවසේ මහ ඉලක්කයට. හරි. රාවණා මෙහි පුච්චනකොට රාවණාවගෙන් පහනක් දැල්ලූ ජාතියක් 1505 පෘතුගීසින් ආවෙන් පස්සේ සූක්ෂම අතුගාලා දෙන්නා. ඉංග්‍රීසින් ලන්දේසින් එකතු වෙලා දෙමළ ආක්‍රමණිකයන් එකතු වෙලා මුස්ලිම් ආක්‍රමණිකයන් සහ තව අපි තුමුකෝ අතිසූක්ෂම කළු සුද්ධ කරා රාවණාට පහනක් පත්තු එක අයින් කළා. කවුද රාවණ? හරි රාවණ. අද හෙළ මනෝවිද්‍යාව කරනකොට අපි මේ සුවිශේෂී පුද්ගලයෙක් ගැන කතා කරනවා. එතකොට දැන්
හොඳට මතක තියාන්න, ඉන්දියාවේ තිරුපති කෝවිලේ හැමදාම පුතේ හැමදාම ලංකාවේ රාවණ රජතුමා සහ ලංකාවේ රජවරුන්ගේ සුවිශේෂී ආයුධ තෙලෙන් බදිනවා. ලංකාවේ කෙනෙක් තිරුපති කෝවිල වැඳලා තිනවා නම් මෙතන කවුරුත් යන්නේ නැහැ දන්න හින්දා. වැඳලා තිනවා රටේ රාජනායකයෝ නම් තිරුපති කෝවිල ගිහිල්ලා තිනවා. ඒගොල්ලෝ ලංකාවේ බලය කඩන්නම හදපු, ලංකාවේ බලය වර්ධනය වෙන්න එක කඩන්න හදපු තිරුපති කෝවිලේ ගිහිල්ලා අර උණු වෙන තෙල්වලට, උණු තෙල්වලට අපේ රටේ මහා බලයක් ඇති වෙන එක කඩන්න අර ආයුධවල, ගිනි ගන්න ආයුධවලට පිබිනවා. ඒ කියන්නේ අර ගින්දරට පිබිනවා. ඇති නේද මේ විහිළු සහල් සියල්ලම? දැන් හොඳටම ඇති නේද මේ විහිළු තහල්? ඒතර ඒගොල්ලම මොකද කියන්නේ, සූක්ෂම මේ රටේ බලයක් ඇති නොවෙන්න අපේ රටට කුමන්ත්‍රණකාරීන් ගහන රාවණා කෙනෙක් නෑ. තව තම බුදුහාඳුරගේ දෙයක් තාම කියන්නේ නැහැ, තව පොඩි වෙලාවකින් කියනවා. එතකොට රාවණ කෙනෙක් නැහැ. හැබැයි අවුද්දහස් ගණන් තිස්සේ තියෙනවා අපිට සාක්්‍ය ඕන තරම් තියෙනවා. සීගිරි ගලේ ඇතුළේ තියෙන සාක්්‍ය ටික පිළිදි දෙනවා. දැන් මොකටද අද මේක? අනේ දරුවෝ, ලංකාවේ හෙළ මං ඇයි මේ මහා සමය සූත්‍රය කිය ගහන්නේ? මහා සමය සූත්‍රයේ බලය වැඩෙන්නේ රාවණාත් අදාළ ගෞරවය කළොත් විතරයි. බුදුහාඳුරෝයි රාවණයි පුතේ මේ අපි ලංකාවතාර සූත්‍රය ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒක අපි වාඩ කියලා දෙන්නම් ඉදිරියේදී. සමහරු මේ බුද්ධාගමක් කොටස් වල බෙදාගෙන ඒගොල්ලෝ නිවන් දකින්නම මේ දැන් නිවන් දකින්න හදන සමහර අය මේ ලංකාවතාර සූත්‍රය ප්‍රතික්ෂේප කරන එක වෙන ආගමකට අයිති වගේ. හරි පුතේ, ශ්‍රීපාදේ නෙමේ ශ්‍රීපාද කියලා ගන්නෑ. සිරි ලංකාවේ වචනේ සිරි ලංකා. සිරි අහලා තියෙන ශ්‍රී දළදා මාලිගාව කියලා එකක් කොහෙද තියෙන්නේ? මං නම් අහලා නැහැ. හැබැයි මං අහලා තියෙන සිරි දළදා මාලිගාව. හරි, නිකන් මේ අපි වාඩ නිකන් ශබ්ද විද්‍යාව වඩා හුරු කරනවා. හරි, එතකොට ඔහොම යනම් පුට පුතේ මේ හොඳ බලන්න. අපි දැන් අතරින් එනවා හෙළ ජ්‍යොතිෂ විද්‍යාව, හෙළ වාස්තු විද්‍යාවට ශබ්දයයි තියෙන්නේ, හෙළ මනෝවිද්‍යාවට ශබ්දයයි තියෙන්නේ. මේ සියල්ල හෙළ විශ්වවිද්‍යාවට යනකොට අතර පුතේ මහා සමය සූත්‍රය ඇක්ටිව් වෙන්නේ රාවණාට පහරක් තිබුණා. රාවණාට ඒ නියමිත ගෞරවය ආවොත් තමිල්නාඩු වේගෙන් දියුණු වෙනවා. කොරෝනාඩුයි තමිල්නාඩුවේ. තමිල්නාඩු කොරෝනාඩු වුණා. වේගෙන් දියුණු වෙනවා. සංගීතයේ ඉඳන් හැමදේම තමිල්නාඩු අනාගතේ වෙනම වෙනම කලාපයක් වෙනවා. ප්‍රභාකරන් තමිල්නාඩුවේ චෙන්නයි ලංකාවේ යාපනයේ යා කරලා මෙහෙම වටයක් හදලා තිබ්බේ. හරි, ඒකයි යුද්ධ. ඒක තාවකාලික පරාජය කළ තිබ්බට ඒක මතවාදීව පරාජය කළ නෑ. ඒකින්දා මතවාදීව පරාජය කරන්න උගත්කම කියන මේ කියන්නේ අමුතු පැත්තකුත් ඕනේ අපිට. අමුතු පැත්තක් කියලා අදහස් කරේ රටේ ලෝකේ උගත්ම නෙමේ, ඥානවන්ත කණ්ඩායමක් ඕනේ අනාගතේ ඇමරිකාවේ ජෝ බයිඩන්ගේ උපජනාධිපතිනිය කමලා හැරිස් අමුතු සටනක් කරනවා. එන අපිට අමුතු කට්ටියක් දැන් ඕනේ. ඉදිරියේදී ලංකාව හිර කරන පුතේ කැත ආර්ථිකයක හිර කරනවා. අපිට අන්තිම ණය ගන්න ඒවා එක්තරා කණ්ඩායමකින්. ඊපස්සේ ඒ කණ්ඩායමකින් හරි අපි මේ ඒ අහවල් රටේ අපි අනුරාධපුර කියලා නගරයක් තියෙනවා ඒ රටේ. ඒකෙම උතුරු කලාපේ අපි හදන්න. තව කට්ටියක් කියනවා ඒක නැගෙනහිර කලාපේ අපි හදන්න. අපිට සල්ලි තියෙනවා. අර එදා රෝහණයක ඉන්නම අයින් කළා. දැන් එක එක ගොන් නම් දාගෙන ඉන්න කලාපයක් තියෙන රටේ. උන් ඒ නම අපහු අරගත යුතුයි. ස්වයන් පෝෂී වෙන්න සටන කළ යුතුයි. හැබැයි දැම්මම කැඩිය යුතුයි. ලක්ෂ මරණ පැන්නලා හානියක් වුණොත් මරණ ලක්ෂයක් එක්ක 1,20,00,000 ආසාදනය වෙනවා. ඒක හේමම තමයි. රටේ භාගයකට ආසාදනය එහෙම වුණා. මරණ ලක්ෂයකට යනකොට ආසාදනය පාන 1,20,00,000. ඒ කියන්නේ ලක්ෂ 120ක්.
ඔතන්ට ගියෙන් පස්සේ මිනිස් මේ පරිපාලන අය මොන හුරතල් බස් කිව්වත් කොරෝනා හැදුන කෙනෙක්ට සහ තව තවත් සම්බන්ධ අයට පුතේ තව තවත් අය සම්බන්ධ ඒගොල්ලෝ හෙළ ඒගොල්ලෝ කරපිංචා කැඳ ටික බොන්න ඕනේ සතේසරයක් හෙළ හාල් ගන්න ඕනේ හෙළ විදිහට හිටලා හෙළ එන්නත ගහගත්තෙන් පස්සේ පංචමහා අපි කියමුකෝ පන්සිල් ටික හරි රැක්කොත් අර එන්නත්තල විෂ කැපෙනවා එන්නත්තල විෂ නගිනවා ඒ හෙළ නොවන ක්‍රමවලදී හෙළ නොවන ක්‍රමවලදී ඒ එක කොටස ඊළඟ ආසාදිත කොටසකුත් තියෙනවා එන්නත් කොටසකුත් තියෙනවා ඔය සමස්ත සංඛ්‍යා ටික ලොකුයි එතකොට රත්රන් දුවේ පුතේ මේ වැඩ කරන බලකාය කියලා රටකට තියෙනවනේ වැඩ කරන බලකාය ඒකේ යම්කිසි අතිශය බලය අරගෙන ඉන්න හමුදාමය කියලා කොටසක් නර්ස්ලා කියලා කොටසකුත් ඉන්නවා. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න භාවයට අතිශයම වැදගත්නේ වෛද්‍යවරයා සහ නර්ස් කියන කෙනා අතිශයම වැදගත් විවාදයක් නැහැ. ඒ උත්තමයන්ව සූක්ෂමාකාරයෙන් කිසියම් ඌ රටක් සූක්ෂමාකාරයෙන් ලංකාවේ තියෙන තාක්ෂණය සංනිවේදන කුළුණු ෆෝන් එක ටීවී එක ආදී කොට ගතේ පැත්තයි ඊළඟට අපි මොන ප්‍රශ්නයක් આવත් හැමෝම එකට මුහුණ දෙන්න ඕනේ මුහුද අපේ මුහුද වටා අපේ රට වටා මුහුද දූෂණය කළා ඉවරයි හංගල වැඩක් නැහැ දැන් ඒක වටේ ගිහිල්ලා ඉවරයි එතකොට මේකේ පැත්තේ ඊළඟට ගොවි අකර්මණ්‍යයි අපිට එන්නේ 아무තු ආහාර ඊළඟට ගොවි අකර්මණ්‍යුන් පස්සේ අපිට පිට රටින් ආහාර ගේන්න ඕනේ ඒ පිට රටින් ආහාර ගේනකොට රටවල් 10කට වඩා එක රටක් කියන කැමැත්තෙන් අපි ආහාර දෙන්නම් මොකලෙන් රටට කන්න දෙන්නම් අපිට ඉතින් අවශ්‍ය දේවල් දෙන්න ඕනේ ඒකත් පැතින් දෙමුකෝ නමුත් ඒ රටකට ආහාර අපේ රටට දෙන්න ගියෙන් පස්සේ කිසියම් විදිහකින් ඉතින් ওই කොරෝනා ඉන්ජෙක්ෂන් ගහපු සයි අදාළ අයට දෙන ආහාරවලට මොකක් හරි නිකන් ඒ රටේ ආහාර මෙහෙට ගැලපුන්නේ නැහැ කියලා නිකන් ගියක් දුන්නොත් ඒක නිකන් 아무තු පැත්තකට වැඩි වෙන පැත්තකට වගේ නිකන් ඉංගියක් දුන්නොත් මොකද කරන්නේ ඒක නිසා මේක මගදී කඩමු එහෙනම් අද ක්‍රියාත්මක වෙන්න මේ දැන් ක්‍රියාත්මක වෙන්න එක දිගට අපේ හැම හෙළගේකම අද ඉඳන් මේ දැන් මේ වැඩසටහනෙන් පස්සේ මේ රට බේරගන්න මේ මහ ගැඹුරු විද්‍යාව ඔලුවට පලයල්ලා දරුවනේ ඔක්තෝම්බර් 15 රාත්‍රි වෙනකන් එක දිගට පහනක් දැල්ලා ඉන්න ඕනේ එළියේ තියෙන ලොකුම ගහ යට ආරක්ෂිතව කළු ගලක් තියෙනවා කළු ගල උඩ පත්තු කරන්න තිරේ ගහ තියහට තියලා තිරේ ගහ දිහවට තියන්න තිරේ ගහ දිහවට තියලා ගෞරව කළොත් ගහ වයිෆයි සෙන්ට් එකක් වෙනවා ගහේ ශක්තිය මුළු ගමටම ගෙදරටම අවසානයේ රටෙම්ම ඒ ගස් ගස් අතර උදාහරණයක් ඇටියට මේවා විද්‍යාවේ මයින් එපා විද්‍යාවෙන් මේ ලෝකින ලොකුම කෙනාවත් මම තර්කයෙන් යව පරාජය කරනවා මේ ලෝකින ලොකුම කෙනා විද්‍යාව දන්නවා කියලා හිතන් ඉන්නවා මම යව බෝංචි කඩනවා වගේ දෙකට පරාජය කරනවා ගහක් කියන්නේ වයිෆයි සෙන්ට් එකක් එතනින් අපිට වා කොස් ගහක් යට තිබ්බ කියලා ඒ කොස් ගහ තව කොස් ගහක් එක්ක සම්බන්ධ වෙනවා ඒ කොස් ගහේ ගෙඩි වලින් හැදිච්ච ඇටයක් බීජයක් කොස් බීජයක් තව ඈතට කුරුල්ලෙක් හරි දාලා ගිය තැනක ගහ පැල වෙලා තිනවා අපේ ගෙදර පිළියන්දල කොස් ගහයට මම තියන්නේ පහන හැබැයි අන්න බණ්ඩාරගම කොස් ගහක් තිනවා මේ අපේ කොස් ගහේ පුතා ඉන්නේ එතන මම තියන නුවර අපේ ගෙදරට නුවර කට්ටියක් ආවා මං ඒගොල්ලන්ට මේ පෑණි වර්ග කන්න දුන්නා මේගොල්ලෝ රසවත් බවයි වැඩි හින්දා ඒගොල්ලෝ කිව්වා අනේ අපිට බීජ ටිකක් දෙන්න කියලා අන්න නුවර තව අපේ ගෙදරට සත්තු ඇවිල්ලා මේවා ගෙනිනවා බීජ වවුලු ගෙනිනවා ගිහලා වටේ දාලා තිනවා තව කට්ටිය අම්පාරේ ඉඳන් ඇවිල්ලා තිනවා කතරගම ඉඳන් අනුරාධපුර ඉඳන් ත්‍රිකුණාමලේ ඉඳන් කුරුණෑගල ඉඳන් ඇවිල්ලා මේ බීජ ගෙනිහිලා තිනවා අපේ ගහට පහන තියන්නේ ආලෝකවත් වෙන්නේ අර ඒ ගම්වල තියෙන කොස් ශාකයයි සම්බන්ධ වෙන ආලෝක ධාරාවලින්. එතකොට ඔයාගේ ගෙදරත් කොස් ගස් ඇති. ඔයාගේ ගෙදරත් ඒ වටේ මෙහි මහ ලංකා වටේ තියෙන කොස් ගස් ටික මොකද වෙන්නේ? එකිනෙක උඩු වියනක් වගේ සම්බන්ධ වෙන රත්තරන් දුවේ පුතේ. ඊළඟ වාගේ ගෙදර කොහොඹ ගහක් තියෙන. ඕකත් ඔය ක්‍රියාවලියම ගන්න. ඔයාගේ ගෙදර තියෙන අඹ ගහ. ඕකම තමයි ක්‍රියාවලිය.
ලංකාවේ මට හැමෝටම මේක මේක පත්තු කරන්න ඕනේ නැහැ. ඔයා 10 දිනක් කළා නැති. අපි දැන් මේක වීඩියෝ එකට දානවා. හරියට ලංකාවේ මේ හරි ගන්න ඕනේ අපිට 10000යි. එච්චරයි. අපි කරනවා. ලංකාවේ 10000ක් මේක පත්තු කරන්න නැති. අපි ඉස්සරේ පත්තු කළා 20000කට වැඩි. මේසේ ලක්ෂයට වඩා වැඩි වෙනවා. මම මේ අම්ම කියන්නේ 10000යි. ඉතින් ඒක ඔයා පටන් ගන්න ඕනේ අද රෑ ඉඳන්. මේක වුණාම දැන් ලෑස්ති කරගන්න. ගෙදර තියෙන ලොකුම ගහට මේ පහන තියන්න ආරක්ෂිතව ගහක් උඩ. ගල්කනේ ගලක් කළු ගලක් නම් වඩා හොඳයි උඩ තියන්න. ගෙයින් එළියේ. කාටද මේ? ඔයා විශ්වාසයෙන් ඔය අවිශ්වාසයේ පුතේ මට අදාළ නෑ රත්‍රන් පුතේ. මේ මතු බුදුවන මෛත්‍රී බුදුහාඳුරන්ගේ ආත්මයක් පුතේ. රාවණා කියන්නේ. ඇස් දෙක උඩයයි හිත කීරි ගෙහේ රෝම කූප කෙලින් වේ. ඕක තමයි සත්‍ය රත්‍රන් පුතේ. අනාගතේ මෛත්‍රී බුදුහාඳුරන්ගේ දකුණස්සව දුටු ගැමුණ. වමස්සව සද්ධාතිස්ස අම්මා විහාරමහාදේවි තාත්තා කාවන්තිස්ස පුතා කමන්නේ මන් දැන්න තින සම්මතෙන් කියන්න. සාලිය. නමුත් කො බුදුහාඳුර කවුද වෙන්නේ කියලා. අපිට කියන ආත දෙවියන් කියලා. කො බුදුහාඳුර කවුද වෙන්නේ? කො දැන් බුදුහාඳුර දුටුගැමුණු රජුණන් කාලේ බුදුහාඳුර හිටියේ නේද? දුටුගැමුණු රජු කාගෙන්ද අවසර ගත්තේ? යුද්ධෙට යන්න. මේ මහා යුද්ධෙට යන්න දුටුගැමුණු රජුන කතරගමදී කාගෙන්ද අවසර ගත්තේ? ඉන්නේ මල්ලි අම්මා. නැහැනියට වශයෙන්. ඉන්නේ මහසෙන්. ඒත් අවුරුදු 11500 කටදී මහසෙන්. ඊට පස්සේ බුදුරජුන්ගේ කල බුදුහාඳුරන්ගේ හොඳම යහළු මහසෙන් කියන්නේ. කතරගම කිරිවැහෙර තැන්පත් කරන සිද්ධාර්ථ කුමාරයාගේ මංගල කඩුව. කොහෙන්ද ආව ඉන්දියාවෙන්ද? ඒක බලන්න හොයලා. මංගල කඩුව තියෙන්නේ කතරගම කිරිවැහෙරේ. එඳ සත්‍ය ලස්සන්ට උඩට මතු වෙන්න ඕනේ. තර්ක විතර්ක බෑ. එනවනම් ඕන කෙනට අපිත් එක්ක එන්න පුළුවන් කවුරුත් තාම ඉන්නේ නැහැ. අපි සමහර රටේ පස් දාලා වහපු බෝධින් වහන්සේලා තිනවා අපි ඇරලා තින්නේ දැන්. ආරලා නෙමෙයි හරි නැත්නම් ඉතින් වෙන ඒවත් දන්නවා. දැන් මේ තද බල දෙයක් මේ ආදර කවදාවත් නැතු කියන්නේ තරහක් නෙමෙයි ආදරේ වැඩි හින්දා. ආදරේ වැඩි හින්දා දැන් මේ රටේ කොරෝනා නවත්තන්න නම් අදුෂ්‍යමාන බලයේ ඕන තරම් තියන බුදුහාඳුරුවෝ කකුසඳ බුදුහාඳුරුවෝ ඇවිල්ලා රතන සූත්‍රය කිව්වා. විශාල මහණුක. එහෙනම් අද කාලේ රතන සූත්‍රය කියන අතරේ පුතේ මගේ බුදුහාඳුරුව ආටානාටි සූත්‍රේ ඉස්සෙල්ලම කියපු අපි කියනවා වෛශ්‍රව කවුද ඔය කියලා අපි බලමු උන පරම්පරාව කියලා. උන්වහන්සේ තමයි බුදුහාඳුරන්ට කියන්නේ ඔබ වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ කිසියම් වූ ඔය 95 තබන උපාසකෙට උපාසිකාවට කිසියම් වූ කරදරයක් ආවා නම් අපේ යක්ක බල ඇණිය ප්‍රාථමික මට්ටමේ ඉඳන් ප්‍රාදේශීය ඉඳන් මහ යකා දක්වා වූ යක්ෂ බල ඇණිය ඔබ වහන්සේ රකින්නවා. එතකොට ඔබ වහන්සේ රැක්කේ කවුද මේ බුදු වෙනකොට? මහ යකා. යකා කිව්වම ආදරෙන් කියන්නේ රත්තරන්. ඒ මහා යක්ක ලේඹලාට තියෙනවා. බුදුහාඳුරගේ ළඟ ඉඳගෙන රැක්කේ දැඩි වුණ මහා යක්ක. හෙළ මනෝවිද්‍යාවට දැඩි මුණ්ඩ අදාළයි. දැඩි මුණ්ඩ මහප්පච්චිගේ එයා මහා සෙන්පති ලංකාවේ එයාගේ මහරජුරු දෙවිනිවර මේ ඇඳන් ඉන්න වර්ණයෙන් තියෙන උකුල්වත් දෙවිය. අද බදාදානේ බදාදා සෙනසුරාද නිල් පාට. එතකොට ඔයාගේ බලන්න එතකොට යක්ක කියන එක තාත්ත පූර්ණ ගම්ම එරන්ද තියලා හෙළ මනෝවිද්‍යාව. හෙළමනෝ විද්‍යාවේ බටීර වගේ ගියාත්මයක් නැතිව නෙමෙයි. හෙළමනෝ විද්‍යාව කියන්නේ අතීත ජන්ම භව ආදේශ කරන වර්තමානයේ සකස අනාගතයේදී විශ්ලේෂණය කළ වර්තමානයේ තවදුරට සූදානම් කරවන. ඒකට හෙළමනෝ විද්‍යාව නෙමෙයි ඒක ඉඳ අපි කියන්නේ විශ්වවිද්‍යාව කියලා. දැන් පේනවද ලස්සන? එහෙනම් දැන් එක දිගට ඔයාගේ මං හිතන අපේ නුවර දරුවට පුළුවන් ඒස් ගම්බාර දෙවියන්ට පහන තියන්න මුළු රටේම ගම්බාර දෙවියන් වෙනුවෙන් අපි මේ පහන සම්බන්ධ කරනවා. මේක සෙල්ලමක් නෙමෙයි.
උන්වහන්සේලාගේ අදුශ්‍යමාන බලවේග මේ ගහක් කොළක් ගෙඩියක් ගාන තියෙනවා. ගමේ පන්සලේ බෝධියේ කොච්චර අදුශ්‍යමාන ඉන්නවද? ඔයා විල්ලා ඉන්නෙත් වාගේ අම්මා තාත්තා ගමේ බෝධියට හරි අනුරාධපුරයට හරි කොහෙට හරි ගිහිල්ලා ඉල්ලපු දරුවෙක් ඔයත් ඇවිල්ලා ඉන්නේ. වාට ලැබිලා ඉන්න දරුවෝ නිකන් කුසට ආපු අය නෙමෙයි, පින්කාර ඇවිල්ලා ඉන්නේ. උන්ට ඇත්ත කියලා දෙන්න. ඇත්ත කියලා දෙන්න. මේ අසාමාන්‍ය බලයක්. එහෙනම් ඉන්දියාව ඔක්තෝබර් 15 වෙනිදාට දුසේරා අවසාන දවස නව රාත්‍රිය ලංකාව ඔක්තෝබර් 15 වෙනකොට කුමේරා අපි දැම්ම පුතේ නව රාත්‍රියට දශාලෝක දස ආලෝකය එහෙම දාලා ඔයාට දැන් පෙන්නනවා රත්‍රන් පුතේ බුද්ධිය කලම්පණය කරගෙන ඉන්නේ නැත්නම් අල්ලන්න අමාරුයි. බුද්ධිය මහා ගැඹුරු බුද්ධියක් ඕනේ. වා බුද්ධිමත් නිසායි මේ පාර මෙච්චර ගැඹුරක් කියන්නේ. ඉන්දියාවේ ඔක්තෝබර් 15 දුශේරා නවරාත්‍රි කාලතරණ විශ්ව බෞද්ධ මනෝවිද්‍යාව කොරෝනා සහ අනෙකුත් සියලු අශුභ බලපෑම් මේ හෙළදේශයෙන් ඉවත් කිරීම සඳහා ලංකාවේ ඔක්තෝබර් 15 දශාලෝක බුදුහාඳුරුව ඔබේ ගෙදරට වඩිනවා. අද පාඩම හරිම අමුතුයි. දශාලෝක බුදුහාඳුරුව. එහෙනම් මම මේ මොකටද එන්නේ? මේ දැන් ඔක්කොම අද කතා කරපු යා කරන්න හදන්නේ. ඔබේ ගුරුතුමා හැම වචනයක්ම වටින් ගන්නට ගේන්නේ ගෙනල්ලා කිනක සම්බන්ධ කරනවා මහා තැනකට. එහෙනම් බුද්ධ පූජා. මොකද වෙන්නේ? ඔක්තෝබර් 15 ඔක්තෝබර් 15 අපේ ගෙදරට ඔබගේ ගෙදරට ඔබේ ගෙදරට බුදුන් වඩිනවා. එතකොට අපි මේ එක දිගට පහන තිනවා එළියේ. අපි රාවණ අපච්චිට දැඩිමුණ්ඩ අපච්චිට ගමේ ගම රකින දෙවියන්ට තීලා අපි 15 දවසේ කියනවා බුදුහාඳු ගෙදරට වඩිනවා. රත්තරන් පුතේ කාල තරණේ අපේ සූත්‍ර තිනවන් නම් ගම් කියාගෙන ඉන්නේ නෑ දැන්ට. මොකද අපි දැන් නිකන් පුණ්ඩරික වචනයක් විතරක් කියන්නම්. පුත්‍රය බුදුහාඳුරෝ දැන් අපි එදා පන්සලේ හොරාගේ ප්‍රශ්නෙටත් වැඩම්මුවා. අපිට රතන සූත්‍රය හැමදාම කියලා තින මේ රත්තරන් ආශ්චර්යවත් විශ්වයේ අසහාය පුද්ගලයා මේ විශිෂ්ටයා මේ දාගන්න බැරි තරම් මහා කරුණාවන්ත පෙරත්තරක් නොපෙනෙන අපිට ආදරය කරන පුද්ගලයෙක්. අපිට ලෙඩක් නම් දුවන් එනවා. හෙලයන්ට ලෙඩක් නම් දුවන් ආවා. හෙලයන් ගහගන්න යනවා නම් දුවන් ආවා. ඇත්තද බොරුද කියන්නකො. හෙලියෝ බෙදලා ගහගන්න යන හැම තැනදීම දුවන් ඇවිල්ලා බේරුවා. බලන්න චුලෝදර මහෝදර විතරක් දඹුල දන්නේ. බුදුහාඳුරු පලේසර එන්නේ මොකටද කියලාත් හොයලා බලුවා ඇත්තට. කොහෙන්ද කොහෙටද කියලා පස්සේ බලන්න. දැන්ට ලංකාවේ හානියක් වෙනකොට උන්වහන්සේ මෙතන ඉන්නවා. එතකොට අපි දැන් බුදුහාඳුරු පරිනිර්වාණය වෙලාද? බුදුහාඳුරු පරිනිර්වාණයද බුදුන් ජීවමානද? බුදුහාඳුරන්ගේ සියලු ධාතුන් වහන්සේලා අනුරාධපුරයට වැඩම කළ ධාතු පරිනිර්වාණය වෙලාද? නෑ. ගමේ පන්සලෙත් බුදුරජාන් වහන්සේ පුංචි හරි ධාතුන් වහන්සේ නමක් ඇති. අඩු ගානේ උන්වහන්සේගේ අර මහා අසුමහ ශ්‍රාවකයන් වහන්සේලාගේ හරි කේස් අපි කිව්ව කේශ ධාතුන් වහන්සේ නමක් හරි වැඩම ඉන්නවා. ශක්තිය ගලනවා. ඒ DNA එක මේ පොළවේ නැහැ. බුදුහාඳුරන්ගේ දල්දා වහන්සේ හරි කේශ ධාතුන් වහන්සේලා DNA බැලුවොත් මේ පොළවේ නැහැ. මේ පොළවේ DNA නෙමෙයි විශ්වයේ DNA. ඒකට ආකර්ෂණය නොවන දෙයක් නැහැ. ඒකට ඇති බලය අපි වන්දනාමාන කළා හරි දස්සන්ට ඒක කරනකොට ඇති වෙන්නේ. හරි වන්දනාමාන. එහෙනම් අපි මේ කරන්න හදන්නේ එක දිගට රාවණ රජතුමා සහ අපේ හෙළ දෙවියන් බුදුහාඳුරම වන්දනාමාන කරන්න යන්නේ. එක දිගට හෙළ දෙවියන් එක දිගට හෙළ දෙවියන් ඔක්කොම එකතු කරගෙන බුදුහාඳුරම වන්දනාමාන කරන ඔක්තෝබර් 15. ඔක්තෝබර් 15ට ඔබලගේ දෙට බුදුහාඳුරම වඩිනවන රත්තරන් පුතේ. ඔබලගේ අද ඉඳන් හෙට ඉඳන් කොහොමද ගෙදර පිරිසුදුභාවය තියෙන්න ඕනේ? කොහොමද වත්ත තියෙන්න ඕනේ? කොහොමද කතා බහ තියෙන්න ඕනේ?
කොහොඳයි කාරුණිකත්වයේ තියෙනවා, කොහොඳ වාගේ කිනිකට සවන්දීම තියෙනවා, කොහොඳ අයත් එක්ක වටේ පරිසරයේ මිනිසුත් එක්ක තියෙන සම්බන්ධය. අනිත් අයවත් එක්ක තරහ වුණාට වාට තරහ වෙන්න බෑ. ගහේ පොත්තේ ගෙඩියේ නියර ඉප්පනැල්ලේ ඉඳන් මේ ගහේ කොලේ විතරක් නෙමෙයි, අහසේ ඉඳන් හඹර කුරුල්ල සුළඟට වගේ ආදරේ කොහොමද, ගෙදර ළින්දට ආදරේ කොහොමද? ඇයි මම මේ වටෙන් ගගහාවේ මාසයක් තිස්සේ? මේ හෙළ වාස්තු විද්‍යාව කිය කිය ගෙදර දෙවියෝ වඩිනෝ ඊට ඉස්සෙල්ලා දෙවියවිල්ල බලනෝ යාව. මේක පුතේ කරන්න මේ මුළු රටම කළොත්, ඔය සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා කියනවා මරණ ලක්ෂයට වඩා යනවා. අපි ගාව රෙකෝඩින්ස් තියෙනවා මොනාද ඊළඟට බෝ වෙන කට්ටිය 1,20,00,000 කියලා. අපි කියනවා හරි බෝ වෙන ගාන ඒව හැදෙන ගාන පොඩ්ඩකට තියන්න, මරණ ගාන අපි අඩු කරනවා. හැබැයි මේක කරන්න ඕන, මේක මගේ දෙයක් නෙමෙයි රත්රන් පුතේ, මේක මහා විශ්ව අසිරිමත් න්‍යායක්. ඒ පලාතම ගුණසුවඳින් වැඩෙනකොට පුතේ ඔයා එක දිගට බුද්ධ පූජා වගේ බුදුහාඳුරෝ අඩින දවසට පුතේ අපි අන්න අපි එක දිගට සතුන්ට කන්න දීගෙන ආවනේ. අන්න වයි ඔක්තෝබර් 15 ඔයාගේ අතින් හදන බුද්ධ පූජාවක් ඉදර තියෙනවා. නහසේ වෙනනේ ලස්සන්ට බුදු ගුණ කිය කිය නිකන් වෙන්දට හදන බත් එකෙන් අරගෙන එකක් නෙමෙයි රත්නම් පුතේ දෙන්නේ. ඔක්තෝබර් 15 එදා තමයි ඉන්දියාව අපේ අනාගතේ මතු බුදු වන මෛත්‍රී බුදුහන්දුරම ගිනිතේ දවස. රාවණව නෙමෙයි, මොකද්ද කියන්නේ කියලා පරිස්සමෙන් තේරුම් ගන්න. අල්ලපු දකුණු අතේ ඉන්නේ පුච්චන් ඉන්දියාව කුම්භකර්ණ. කුම්භකර්ණ කියන්නේ මහසෙන්, මේ ජේතවනාරාමේ හදපු කෙනා. වම් පැත්තේ ඉන්නේ මේඝනාද. මේඝනාද කියන්නේ අදට මේ අපේ ගුරුත්වාකර්ෂණ බලයෙන් උඩට ගියන් පස්සේ නේරම් වේරම්බ වාතය කියලා තිබුණා. අදටත් ආයුධ තියෙනවා. ප්‍රශ්නේ යන්න අපි වෙන්නන්න කොච්චර යානා යනවද කියලා. ඊළඟ ලෝකේ අසහායදී ළඟදී ඔප්පු වුණා. ඒ තමයි කිසිදු හැඩයක් කියන්න බැරි හැඩේ වෙනස් වෙන කිලෝමීටරයක් දිග මීටර 300ක් පළල කිසියම් වූ ග්‍රාහකයක්, නිතර වෙනස් වෙන ග්‍රාහකයක් අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ වටේ යනවා කියලා ඔන්න තින් දැන් දන්නවා. නමත් ඉතින් දුන්නා. සක්‍රිය වෙමු. මොකද්ද කියන්නේ? මේඝනාදගේ මේ ආයුධ බලය ඒක අනිවාර්යෙන්ම මේ කුජ ග්‍රහයාගේ අඟහරු ග්‍රහයාගේ බලය තැම්පත් කරලා තියෙන්නේ. ඒක නිසයි අපි කිව්වේ මීට අවුරුද්ද පුරුදු වීඩියෝ එකක් දාලා අඟහරුට අත තියන්න එපා, එයා පව් මේ ශක්තිය නැවත විමෝචනය කරනවා. බලා බෙරලා යානාවක් ලෑන් කළොත් එයා ඒක ප්‍රතික්ෂේප කරන. ප්‍රතික්ෂේප කරන්නේ නිකන් නෙමෙයි, අදාළ නගර අලු පුළුස්සා දමලා. ඒතර මං කිව්වා චීනෙට මෙන්න මේ කාලෙදි ගම් වතුරක් ඇක්ටිව් වෙනවා කියලා. පාඩම ගැඹුරු ඇති, වැඩිත් ඇති ගැඹුරු බව, උනටත් වැඩි වැඩි ඇති. කරන් දෙයක් නැහැ, නැත්නම් මේ රට බේර ගන්න බෑ. නැවත කියන්නම්, චීනයේ අලි කතාවක් කියලා මං කිව්වා මෙන්න මේ කාලෙදි එන්න මෙහෙම චීනයේ ප්‍රශ්න එනවා කියලා. දැන් චීනයේ පොඩක් බලන්නකෝ. පෙරේද චීනයේ සූර්යා වටා මේ නිල් පාටකුත් ආවා. ඔන්න වීඩියෝ එකක් පෙන්නන්න. හරි, එතකොට අඟහරු බලාගනිය. අපි කියනවා ඩෙඩ් ප්ලැනට්ස් කියලා. එක බොළඳ වචන. ඩෙඩ් නෑ, ඇලයිව් ප්ලැනට්ස්. රවා දන්නවා මෙහෙම අංශ කනුර දැම්මා. ෆ්ලෙමින්ගේ සුරත්නීම එහෙම දන්නවා නේද? මේ වමත්නීම දන්නවා, සුරත්නීම දන්නවා. දාලා බලන්න චලිතයේ ශ්‍රේෂ්ඨ ධාරාව කියන එක බලන්න. චලිතයේ ශ්‍රේෂ්ඨ ධාරාව දාන්න බලන්න. මේ තියෙන චලිතය මොන ප්ලැනට් එක ගමන් කරනවා? මේ තියෙන ශ්‍රේෂ්ඨය, මේ තියෙන ධාරාව. දැන් මේක හඳට දාලා බලන්න. හඳට දාන මෙන්න චලිතය. චලිතය ඉන්නේ අපේ දිහාවට. මෙන්න පෘථුවේ චුම්බක ශ්‍රේෂ්ඨය. මේ පෘථුවේ චුම්බක ශ්‍රේෂ්ඨය උතුරෙන් දකුණට. හරිද? මේ බලය, මේ මොකද්ද? මේ ධාරාව. එන චන්ද්‍රයා පෘථිවි වටා ගමන් කරනකොට හැමතිස්සෙම අපේ මේ හිසේ මුදුනට ධාරාවක් සිවුම් ඇති කළා. මොකද්ද මේ ධාරාව? සිතුවිලි ඇති කරනවා චන්ද්‍රයාගේ ගමන අනුව. එතකොට අපේ මුතුමිතකුව හිතට අධිපති චන්ද්‍රයා, හෙළ ජ්‍යොතිෂයේ තියෙන හිතට අධිපති චන්ද්‍රයා. පොණ විද්‍යාව බොරු කියන්නේ නැහැ.
මොද චුම්බක ශේෂ්ඨයන්නේ චන්ද්‍රයාට. පෘථිවි චුම්බක ශේෂ්ඨය යනවා කිලෝමීටර් 360,000කට එහාට. එතකොට චන්ද්‍රයාත් කඩාගෙන යනවා. කොහොම ඉතින්? එයා තමයි අපි වටේ යනකොට චුම්බක ශේෂ්ඨය කපල විදුලියක් ඇති කරන්නේ. මේ ෆ්ලෙමින්ම කියන ෆ්ලෙමින්ගේ වමත් නීතියනේ මේ චුම්බක ශේෂ්ඨ වලට අදාළ. ඕක සූර්යාට ආදේශ කරක. ඕක කුජට ආදේශ කරක. කුජගේ චුම්බක ශේෂය අඩු නැහැනේ. කාට උත්තර තියෙන්නේ? ඇයි චුම්බක ශේෂ්ඨ නැති වුණේ කියලා. දැන් විද්‍යාඥයෝ කියන නියස්ත්‍රිපි පරිමාණ නිසා වුණා. නියස්ත්‍රිපි පරිමාණ ඇති කළේ කවුද කියලා බලමු. ඒගොල්ලෝ කියන්නේ කෘත්‍රිම නියස්ත්‍රික පරිමාණ. තව කෘත්‍රිම නියස්ත්‍රිපි පරිමාණ තමයි අඟහරු විඳ අපි ගැහුවා කියන්නේ. යුද්ධ කළා කියන්නේ. ලේසර් ගැහුවේ. ඒක අපිට ඕනේ විදිහට අපි මේ ඒක ඒ මට්ටමින් තියලා සක්‍රිය කරන කරන් ඉන්නවද කියන එක නවීන විද්‍යාවට අදාළ නැහැ ඕන්නේ බලන්න. මොකද ඒගොල්ලෝ ජනවාරි 17 ඉස්සලා රත්තරන් දුවේ පුතේ මම මේ කියන්නේ සෙල්ලමක්ද? මේ ලෝකේ NASA ආයතනයටත් බැරි දෙයක් කියන්නේ. NASA ආයතනයට සූර්යයා ගිනිදල් කියන්න බැරි වුණානේ. අපි ගාල්ලේ ගියවුද අගෝස්තු 2 දක්වා මේ කාලේදී මෙහෙම සූර්ය කුණාටුවක් එනවා. දැන් ඒක ආවනේ. S2 මේ දැක්කනේ දකුණේ. දැන් අපි කියනවා තාම NASA ආයතන දන්නේ නැතිදී ජනවාරි 17 ඉස්සෙල්ලා පර්සිවරන්ස් ජෙසින් රෝ මේ ඔක්කොම ව්‍යාපෘති විනාශ වෙනවා. ඊලොන් මස්ක් මොකද කරන්නේ මේ ව්‍යාපාරේ? ඇමරිකානු අයිතිකාරය මොකද කියන්නේ? ආ ඒක නැත්තම් අපි වෙන විදිහක් බලනවා. මොකද යා මුලදි කිව්වා නියෂ්ටික පුපුරීම් ඇති කරලා કૃතිමව මුහුදක් හදනවා කියලා, ජලය හදනවා කියලා මේ අඟහරුගේ. දැන් එයාකින් අයින් වුණා. දැන් අපි මෙතනක් කියනවනේ මොකටද මෙහෙම බලයක් ශක්තියක් වාට විශ්වාසය මේ මහා ගැඹුරක් වාට කවන්නේ? රත්තරන් පුතේ මේ දුසේරා කියලා එන්නේ ඉන්දියාව අපේ මේ ඥානය පහළ වීම කඩන්නේ. වා දැක්කා රාවණ රජුණන්ගේ ස්ථාන 10ක් වෙඩි බෝර ගහලා මහා වෙඩි පත්තු කළා විනාශ කළා පුච්චන්නේ. නේ එකපාරට පුච්චන් දෙපාර. එතකොට අපේ මිනිස්සු මේ දස ඥානයට මෙච්චර කල් මොකද කරගෙන හිටියේ? ගණන් ගත්තේ නැහැ. ඒක නිසා රත්තරන් පුතේ මේක අහන ඕගලයන් ගෙවල් කොරෝනා අතරෙත් බබලේවි. අනේ වාක්‍ය සරයි. මේක කරන ඕගලයන් ගෙවල් කොරෝනා අතරෙත් බබලනවා. මේක තුල මේ තුල තියෙන්නේ හෙළ මනෝවිද්‍යාව, හෙළ විශ්වවිද්‍යාව, හෙළ ජ්‍යොතිෂය, හෙළ වාස්තු විද්‍යාව සහ අතිශය සූක්ෂම බුද්ධ දර්ශනය. අතිශය ගැඹුරු බුද්ධ දර්ශනය. මගේ බුදුහාඳුනා අග්ගඤ්ඤ සූත්‍ර දේශනා තියෙන්නේ. ඒ කියන්නේ මේ විශ්ව මාතාව තියෙන්නේ. අග්ගඤ්ඤ සූත්‍රික ඔගොල්ලෝ උන්ට කියවලා තියෙන දේ මම එතනින් කියන්නේ. ඊළඟට කාලතරණය. කාලතරණය බුද්ධ දර්ශනය තියෙනවා. කාලතරණය බුද්ධ දර්ශනය අනන්ත තියෙනවා. කාලද බුදුහාඳුරු කලේම කාලතරණය. පරිස්සමෙන් තේරුම් ගන්න. අද මේ සත්‍ය මහා ගැඹුර අවබෝධ වෙන්න වෙන්න දැන් වාගේ කොරෝනා කියන නමක් කියන් දෙන්නේ කුරේන. මට වාගේ ගෙදරවට කලාපේ හදන්න අහසට පෙන්වන්න මේ ආලෝකයේ විහිදෙනවා. මොකද ලංකාවේ සිටීමේ පුතේ ලංකාවේ හැම බෞද්ධ විහෙර විහාරයක්ම මුහුද වටේ හැදුවේ චන්ද්‍රකාන්ති පාෂාණන් පඩිපෙළවල් හතර. වාඩි කිව්වා ඒ පඩිපෙළවල් පුතේ මෙහිම ලංකාවේ වටේ. ඒ කියන්නේ මේ අපි හිතමුකෝ කොත් වහන්සේට දාලා තියෙන චූඩාමාණික්කයත් ඊළඟට මේ චෛත්‍යයට නගින පඩි හතර පුතේ හතර පැත්තේ චන්ද්‍රකාන්ති පාෂාණන් චන්ද්‍රයනේලවට දිලිසෙනවා අහසට. එහෙම විහෙර විහාර ගෙවල් චෛත්‍ය මුහුද වටේම ලංකාවේ තිබ්බා. උඩට දිලිසුනා පුතේ උඩ අහසට පෙවුනේ ලංකාව දිහා පහළ බැලුවම මුතු ඇටයක්. නිකන් ආපු මුතු ඇටයක් කතාව නෙමෙයි ඇත්ත කතාව. දිලිසෙනවා කහම කහපාට. එතකොට අර්ක චූඩාමාණික සුදු පාටින් බබලනවා. අර අද වගේ මේක ආවරණය කළ තිබ්බේ නැහැ දා. චූඩාමාණික කෙලින්ම පේනවා. අද වගේ උඩින් ආවරණයක් නැහැ හොඳේ. චූඩාමාණික කෙලින්ම පේනවා. එතකොට හරියටම මේ චුඩාමාණික්කෙත් ලස්සන කපලා තියෙන්නේ. ඒ වගේම චෛත්‍යවල හැඩ තල ඔක්කොම අරගෙන ඉවරලා ගාන පුතේ මේ බිරල යන බිරලා මේ වැස්ස පවා බීරිලා ගමේ කුඹුරට ඇවිල්ලා ඔයාගේ බත්පිඟානට මේ විශේෂ ශක්තියෙන් ලස්සන සැලසුම් හදලා තිබෙන්නේ. චුඩාමාණික්කරේන විශේෂ ශක්තිය මේ චෛත්‍ය දිගේ මේම ඇවිල්ලා වැලි මලුවට ඇවිල්ලා වැලි මලුවෙන් පෙරලා පෙරලා ගිහිල්ලා හොඳට කුඹුරට ඇවිල්ලා කුඹුරේ ගොයම් හරහා ඔයාගේ බත් මුට්ටියට ආවා. ඒ ශක්තියෙන් ඔබ හින වුණා. දරුව නැල වුණා, ජාති නැල වුණා, දින්න යෝධය බිහි වුණා. දැන් මේ ඔක්කොම කඩලා තියෙන්නේ අපි ආපෝ ඇති කරන්න ඕනේ. ඒ ඇති කරනකොට රත්තරන් පුතේ මේ බලවත් විශ්වාසය ධාරාව ඇතුල් වෙනකොට අන්න
ලංකාවේ පුතේ ඕගොල්ලන්ගේවලුත් අර ඒ දවස්වල ලංකාව ලකුණු කළාගේ ඒ වටෙන් නැද්දෙනුත් එහෙමයි. ඔයාගේ ගෙවල් ලංකාවේ පුරාතීන විශ්වයේ මේ ලෝකේ පුරාතීන ගෙවල් වල මේ කාලය තුල ලස්සන දේවල් පේනවා. ඒ පේනකොට ඒ අතරේ පුතේ ඔයා දවස් අද සැප්තැම්බර් පළවෙනිදානේ සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් එක දිගට ඔක්තෝබර් 15ට දින 45නේ හරියටම. මම දින 45 කතාවක් එදා ඉඳන් කිව්වනේ මේක එනවා කියලා. එතකොට දින 45ක් එක දිගට දුහාන්දුරංගේ පුතේ 45 කියන අංක දැනන් හිටි නැත්තම් මම මේ මොකටද පූජාව තියන්නේ කියලා හිතන්න. හරියට දින වකවානුවත් එක හදලා තියෙන්නේ. පුතේ බුදුහාන්දුරංගේ බුද්ධ මිනිස් අවුරුදු ගණන 45යි. එහෙනම් මම එක දවසක් ආදේශ කරනවා බුදුරජුන්ගේ මේ විශ්ව පාරමිතාවේ බුද්ධ වර්ෂයකට. ඔයාගේ ගෙදර එක දවසක් ඔයා තීන පහනත් සතුන්ට කන්න දෙන පිඟානේ මේ ඔක්කොම කරන්නේ බුදුහාමුදුරන්ට එක වර්ෂයකට මේ උත්තර පූජාවක් කරන්න. හැබැයි අර පහන තියන්නේ ගහට. බුදුහාමුදුරත් ගහ දිහා බලන් හිටියා Tamanට උපකාර කළ. අපිත් මේ ගස් සක්‍රිය කරනවා. බුදුහාමුදුර ජීවමානයි. ඔයා ආපහු මතක් කරනවා තාම තාර්කික වශයෙන් බුදුහාමුදුරන්ගේ තාම මේ විශ්වයේ අවශ්‍යතැන්වල ලංකාවෙන් වැඩිම ප්‍රමාණය ලංකාවේ වැඩි ප්‍රමාණය ධාතුන් වහන්සේලා වැඩම ඉන්නවා. ධාතුන් වහන්සේලා වැඩම ඉන්නවනේ බුදුහන්ව ජීවමානයි. මරණ තුනක් තියෙනවනේ. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. ධාතු පරිනිර්වාණය තාම වෙලා නැහැනේ. බුදුහන්ව වඩිනවනේ අනුරාධපුරේ රුවන්වැලි මහසෑය ඉහළට ආකාශෙන් බණ කියනවනේ. එතකොට මේ ධර්මදේශනයේදී දාට ඉන්නේ කවුද කියලා බලමු ඉතින්. ඒක තාම මේ ලංකාවේ පොතපත්වලින් කියන්නේ නැහැ. ඒ ධර්මදේශනාවට කවුද ඉන්නේ කියලා මේ ගෞතම බුදුහාඳුරු වඩින අනුරාධපුරේට කාලතරණය ගෞතම බුදුහාඳුරු අනුරාධපුරේ රුවන්වැලි මහාසෑය උඩට වඩිනවා පුතේ. වාඩි වෙන්නේ උන්වහන්සේ චුලෝදර මහෝදරගේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු නැවත පරම්පරාවෙන් පරම්පරාවට ආපු ඒ මහා නාග ඒ මහා නාග ගෝත්‍රයන්ගේ ඒ මහා නාග ගෝත්‍රිකයන්ගේ රාජ්‍ය ලාංඡනය උඩ රාජ්‍ය ලාංඡනය මේ සිංහාසනය සිංහාසනය හොඳම වචන සිංහාසනය. හැබැයි පරම්පරෙන් පරම්පරාව ඒක චුල්ලෝදරික මහෝදරයන් දෙමේ. දැන් වැරදි අවබෝධ තියාන්න එපා. වැරදි අවබෝධ තියාන්න එපා. ඒක චුල්ලෝදරගෙත් නෙමෙයි මහෝදරගෙත් නෙමෙයි. මහෝදරගේ තාත්තගේ තාත්තට කොහොමද හම්බුනේ? ඒකත් එයාගේ තාත්තගේ. ඒක පස්සේ කාලෙක කියලා දෙන්න. දිරිද කියලා දෙන්න. හරිද? හොඳයි. එහෙනම් අද අපූරු ලස්සන පාඩමේ ගෙදර ඔක්තෝබර් 15 වෙනිදා ඔයා ගෙදරට බුදුන් වඳිනකොට පුතේ මේ පරිස්සමෙන් තේරුම් ගන්න. බුදුන්ට වඩින්න ඕගාගේ ගෙදර මොනතරම් ලස්සන වෙන්නුන මේ මොහොත කියලා හිතන්න. අපිට හැමෝම උගන්ලා තියෙන හැමදාම යාතිකා කීක ඉන්නද? මේ මනසට මොනතරම් විශ්වය බද්ධ කරතයි. විශ්වයේ මනසට පුතේ කාලතරණයක් මේ තුන්කල් නෑ. එකම කාලයයි. අපි බෙදන්නේ ඉන්නේ. මේ සූර්යා අපේ පොළොව කැරකෙන හින්දා අපි දවල් රාත්‍රි කියලා දාන් ඉන්නේ. සූර්යාගේ ආලෝකය 365 ලෙවෙන් තියෙනවා. සමහර ළමයි හිතන් ඉන්නවා අමාරු මිනිස්සු වහන රැට සූර්ය පායන්නේ නෑනේ. ඉතින් ඔය මිනිස්සුත් එක්ක මොකද්ද පුතේ අපි කතා කරන්නේ? මේ පොළොවේ භ්‍රමණය නිසා සූර්යා පේන්නේ නැති හින්දා රැට සූර්ය නැහැ. එහෙව් ජාතිය. එහෙම දෙන්න අසර රැඳ දෙන්න බෑ. මේ අතර මිනිස්සුන්ට උගන්නල අවබෝධ කරලා ගන්න ඕනේ. හරි. එතකොට මේ බලය හදා ගන්න පුතේ. ඒ හදාගෙන වෙලා මනසෙන් චිත්ත තරංග යවන්න මේ ගෙදර ඔක්කොම ලස්සන කරන්න. ඔයාට පැහැදිලි නම් පුතේ ඊපස්සේ අවට ගෙවල් වලට මේ ශක්තිය යොමු කරන්න. ඊට පස්සේ අනිත් ගෙවල් වලට ගමට ඉතරයි මං ඉල්ලන්නේ. ඊපස්සේ පුළුවන් නම් මේ වෙලාව තිබුණ රටටම යවන්න පුතේ. යවලා ඊට පස්සේ පුළුවන් වුණොත් ලෝකයට යවන්න. යවලා විදලා මේක පුතේ අපි ජය ගන්නවා. අපිට කොරෝනා අපිට කුරේනා පැරදවිය හැක. මේ බලය ගන්න රත්තරන් පුතේ. ගෙවල් ලස්සන වේවි. මේ රට බේරගත්ත අදුෘශ්‍යමාන වීරය බවට මුලපත් වේවි රත්තරන් පුතේ. ඒක කාටවත් නැපුණාට කමක් නැහැ. අපි දන්නවා අපි කළා ඔයා කළා කියලා. ඒක හෙළ දෙවිය බලාගනේ පුතේ.
ඒල දෙවියන් වෙනුවෙන් මේ උත්තම පූජාව බුදු හාමුදුරන් වෙනුවෙන් මේ උත්තම පූජාව උන්වහන්සේගේ දේශයේ මේ තුන්වරක් බුදුන්ට පූජා කළ දේශය අපේ පුතේ රත්රන් දුවේ පුතේ මේ දේවානම් පිස රජුරෝ විතරක් මේ භූමිය කොච්චර පූජ කළාද දුටු කැමරු රජුරෝ මේ භූමිය කීවරක් පූජ කළාද බුදුන්ට ඒ බුදුන්ට පූජා කර භූමිය බේර ගන්න රත්රන් පුතේ මේ ඇඟේ හිරි වැටෙනවා අපේ මේ කියන දේ මේක වෙනම ක්‍රමයක් එන්නත් ඒවත් නෙමේ හෙල බෙහෙතුත් නෙමේ ඒක ඒවා යනවා අපි පුතේ ඒකත් යනවා රත්නම් පුතේ ඒ ගියාට බෑ නොවැම්බරේ තියෙනවා පුතේ නොවැම්බර් 4 මහා ඉඟියක් තියෙනවා නැවත මතක් කරනවා පරිස්සම් වෙන්න කියලා චන්ද්‍රග්‍රහණය 18 නොවැම්බර් සූර්යග්‍රහණය ඉතින් ලංකාවේ කුජ පුතේ කළුතර කලාපයට යනවා කළුතර ප්‍රශ්නයක් එනවා ඊපස් මේ රටේ තවත් ප්‍රශ්න අතරේ උතුරේ ප්‍රශ්න එනවා කියලා කිව්වා දකුණේ කතරගමෙන් දැන් ප්‍රශ්න එනවා රත්නම් පුතේ ඉතින් මේක සෙල්ලමක් නෙමේ පලාත් පහකට තියෙන ප්‍රශ්න කියන්න දුකයි. හින්ද මං වාගේ ඉල්ලන්නේ දුක හින්ද වැඩි හින්ද මේක විනාශේ කටින්වත් මං කියන්න කැමති නෑ. චල ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. මිනිසාට මිනිසා ඉරෙහි වෙනවා පුතේ වෛරයක් ඇවිල්ලා මේ කාලේ ඉවසුවේ නැත්තම්. දරත්‍රම් පුතේ අපි එක දිගට අද ඉඳන් දවස් 45ක් බුදුන්ට කැපවෙමු. මේ බුද්ධ සැබෑ පූජාව කරමු. මේ බුදුන් උදෙසා අපේ ජීවිතේම කැප කරමු මේ දවස් 45 බුදුන් උදෙසා. හොඳයි. මං ඔයාලට අද අමුතු පාඩමක් දුන්නේ. මගේ පාඩම මෙතනින් අද දවසට අදාළ ඉවරයි පුතේ. දැන් තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න. ඉන්දියාව 15 වෙනිදාට ගිනි තිනේව බලන්න බෑ පුතේ අපේ දැස්වලින්. එදාට ලංකාව බුදුන් වදින දවස. එදාට මුළු ලංකාවටම බුදුන් වදින දවස. හැබැයි ඒ බුදුන්ගේ පිටිපස්සේ පුතේ ඊළඟ බුදුන් වදිනවා. උන්වහන්සේත් වදිනවා. ආනන්ද